පහුගිය දවස්වල රෝහිත අබේගුණවර්ධන මහත්මයාව කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කරනවා. රටේ සමහර ජනතාව මේ ගැන ප්‍රසාදයක් පළ කරනවා. ඇතම් ජනතාව මේ ගැන අප්‍රසාදයක් පළ කරනවා. කෝප් කමිටුවේ ඉන්නේ හොරු අල්ලන්න, හොරු ගැන විමර්ශනය කරන්න. අපි ගිහිල්ලා බලමු මේ පත්වීම ගැන අපේ රටේ ජනතාවගේ අදහස මොකක්ද කියලා. මම දිවයින අත්ත මිනිස්සු වෙනුවෙන් මුදිත දිනේෂ් අපේ කාලේ එන මාත් එක්ක. පහුගිය දවස්වල මේ රෝහිත අබේගුණවර්ධන මහත්මයාව කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කරනවා. රටේ පුරවැසියෙක් විදිහට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් රටේ පුරවැසියෙක් හැටියට මේ මං සම්පූර්ණයෙන්ම ඒක හෙලා දකින්නවා. මොකද මේ රට අවුරුදු 71ක් අවුරුදු වසර ගණනාවක් තිස්සේ මේ අහිංසක මිනිස්සුන් විඳින වේදනාව දුක හින්දා තමා මිනිස්සු පාරට බහලා මේ ආණ්ඩු එළෙව්වේ. නමුත් එහෙම තියෙද්දිත් ආණ්ඩු තාම මට්ටු වෙලා නැහැ. මට කියන්න තියෙන එච්චරයි. මට්ටු වුණා නම් අද රෝහිත ගුණවර්ධන වගේ අය, අබේ ගුණවර්ධන වගේ අය මේ ඔය වගේ තනතුරු වලට දාන්නේ නැහැ. දැන් කෝප් කමිටුව තියෙන්නේ හොරු අල්ලන්නනේ. එතකොට කෝප් කමිටුව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? කෝප් කමිටුව ගැන අපේ කිසිම විශ්වාසයක් නැහැ. මොකද ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට ඕන වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයාට ඌමනා දෙ කරගන්න මිසක්ක. නමුත් රටට මිනිසුන්ගේ සේවයක් කරන්න නෙමෙයි කෝප් කමිටුව තියෙන්නේ. ඔබට එන අවස්ථාවක ඔබට යෝජනාවක් ඉදිරිපත් කරන්න. මොකද ඉදිරිපත් කරන යෝජනාව? යෝජනාව තමයි දේශපාලනයෙන් අයින් වෙලා යන්න කියන එක. දැන් රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන ගැන සහ ඌ ගැන මොන වගේ අදහසක්ද ඔබ දරන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් රටේ දේශපාලනය කරන්න ඕන තරම් පුද්ගලයෝ ඉද්දී මිනිස්සු මේ පාරට බහලා එළවපු මොහොතක නැවත ඒ වගේ තනතුරක් අත්තා කියන්නෙම මේ රෝහිත ගුණවර්ධන ඇමතිවරයා ප්‍රතික්ෂේප කරලා තියෙන එක නිසා ඒ වගේ අය මේ තනතුරු වලට දාන්න හොඳ නැහැ කියන එකයි මගේ අදහස. පහුගිය දවස්වල රෝහිත අබේගුණවර්ධනව කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කරනවා. රටේ පුරවැසියෙක් විදිහට මොකද හිතෙන්නේ? ඊට වඩා හොඳයි චොප්පේ දැම්මනා. ඇවුන්නේ මරදාන චොප්පේ. හොරු අල්ලන්න නම් දාන්න ඕනේ. දැන් කෝප් කමිටුව තියෙන්නේ හොරු අල්ලන්නනේ. එතකොට මේ පත් කරපු කෙනා ගැන මොකද්ද කියන්න පුළුවන්? ඒකට සුදුසුයිද? හොරෙක් කවදක්වත් හොරු අල්ලන්නේ නැහැ මහත්තයෝ. හොරෙක් අල්ලන්නම් හොරු අල්ලන්නම් දූෂිතෙක් නොවන කෙනෙක් දාන්න ඕනේ. එයා සුසු නැයකට. දැන් කෝප් කමිටුව ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කෝප් කමිටුව සාමාන්‍යයෙන් අර සුනිල් හඳුන් නැති සභාපතිත්වයේ දරන කාලේ යම්කිසි මට්ටමක තිබුණා. ඉන් මෙහාට ඉතින් අපි ඒ ගැන දන්නේ නැහැ. දැන් මේ ඒ කාලේ හොඳයි. දැන් නම් ඉතින් තව ඔයිට කලින් හිටපු එක්කෙනෙක් අර හස්ත සංඥා කළා අනාගත්තනේ. ඒ වගේ අය නෙමෙයි මේකට ඕකට ඉන්න ඕනේ ඇත්තම කියන අවංක මනුස්සයෙක්. දැන් රටේ පුරවැසියෙක් විදිහට රෝහිත අබේගුණවර්ධන ගැන මොන වගේ අදහසක්ද තියෙන മന്ത്രി කෙනෙක් විදිහට උට? රටේ පුරවැසියෙක් නෙමෙයි මම කළුතර පුද්ගලෙක් මම දන්නවා ඉතින් ඒගොල්ලන්ගේ හැටි. ඒක නිසා මම එයා ගැන කියන්නේ නැහැ. තව කෙනෙකුට. ඒගොල්ලෝ දේශපාලන සුදු අය නෙමෙයි සමහත්තු. ඒගොල්ලෝ හොඳ නැහැ. ඔබ කියන්නේ ඌ සෙට් වෙන්නේ නැහැ කියලා. සෙට් වෙන්නෙම නැහැ යා. වගකීමෙන් කියන්නේ සෙට් වෙන්නේ නැහැ. යාර මෙලෝදයක් තේරෙන්නේ මිනිහ නෙමෙයි. එයා නිකන් ඔය පොම්බගෙන හිටියට යාට ඔවා තේරෙන්නේ නැහැ. මොකටද එනම් පත් කරලා තියෙන්නේ? පත් කරලා තියෙන්නේ හොරු ආරක්ෂා කරගන්න. හොරු අල්ලන මිනිහ කොහොමද නම්මුත් ගැලවෙන වැඩේ ඒගොල්ලන්ට. ඔබ කියන්නේ කෝප් කම්මිටුව තියෙන්නේ හොරු අල්ලන්න නෙමෙයි හොරු ආරක්ෂා කරන්න. ලකින්න තියෙන්නේ එදා කරත් ඒකනේ. ක්‍රිකට් බෝඩ් එකේ කරෙත් හොරු ආරක්ෂා කරපු එක. දැන් කරන්නේ ඉදිරියට වෙන්නේ ඕකම තමයි. රටේ පුරවැසියෙක් විදිහට අවංක ඔබට දැනෙන අදහස මොකද්ද? මට නම් දැන් මෙච්චර දවසක් හොරු අල්ලනවා කියලා දෙපාසෙම තුන්වැනි පාසත් එනවා. කවදාත් අල්ලලා නැහැ. දඬුවමක් ලැබිලා නැහෙනි. ඒ නිසා ඕකත් නිකන් නාට්‍යයක් කියලා මම හිතනවා. පහුගිය දවස්වල කෝප් කමිටුවේ සභාපති ධුරයට රෝහිත අබේගුණවර්ධනව පත් කරනවා. මොකද හිතන්නේ? හිතන දෙයක් නැහැ. ඔක්කොම ඉවරයි. හිතන දෙයක් නැහැ. දැන් කෝප් කමිටුව තියෙන්නේ හොරු අල්ලන්න. කෝප් කමිටුව රැස් වෙන්නේ හොරු ගැන විමර්ශනය කරන්න. හොරකම් කරලා තියෙන දේවල් විමර්ශනය කරගන්න. මොකද හිතන්නේ? ඔහුව සභාපති ධුරයට පත් කරනවා. ඒ ගැන ප්‍රසාදයක්ද අප්‍රසාදයක්ද දෙන්නේ? මම ප්‍රසාදයක් නැහැ. ප්‍රසාදයක් නැහැ. මොකද හිතන්නේ ඒ ගැන? වැඩක් වෙන්නේ. රටේ පුරවැසියෙක් විදිහට රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලනය ගැන සහ ඌ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? ප්‍රසාදයක් නැහැ මගේ නම්. කෝප් කමිටුව කියන්නේ හොරු අල්ලන්න ඉන්න එකක්. හොරු ගැන විමර්ශනය කරන්න තියෙන එකක්. එතකොට සභාපතිට පත් කරන්නේ රෝහිත අබේගුණවර්ධන. මොකද්ද ඔබට දැනෙන්නේ? දැනෙන්නේ ඉතින් කලකිරීමක් තමයි රට ගැන දෙල්ල තියෙන්නේ. පට හොරු ටිකක් නේ ඉතින් පත් කරන්නේ නේ. කෝප් කමිටුව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? කෝප් කමිටුවට හොඳට ඉගෙන ගත්ත හොඳ විද්වතෙක්නේ පත් වෙන්න ඕනේ. හොඳ දැනුමක් තියෙන මිනිස්සෙක්නේ පත් වෙන්න ඕනේ. මේක ඉතින් ලෝක කිසිම දැනුමක් නැති පුද්ගලයෝ පත් වුණාම ඉතින් රට ගැන ඉතින් කලකිරීමක් තමයි තියෙන්නේ ඉතින්. ඔබට රෝහිත අබේගුණවර්ධනට
ඉදිරිපත් කරන්න අවස්ථාවක් හම්බුනොත් ප්‍රශ්නයක් මොන වගේ ප්‍රශ්නයක්ද ඔබගෙන් අහන්නේ මොකද්ද සුදුසුකම කියලා ඔය තනතුරටපත් වෙන්න අහන්න තියෙන එච්චරයි ඉතින් ඔබට ඒ වගේම අවස්ථාවක් හම්බෙන ඔහුගේ යෝජනාවක් ඉදිරිපත් කරන්න මොකද්ද ඉදිරිපත් කරන්න තියෙන යෝජනාව ඉල්ලාස්සෙන්නේ කියලා තමයි කියන්නේ තියෙන්නේ පහුගිය දවස්වල කෝප් කමිටුවේ සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධනව පත් කරනවා රටේ පුරවැසියෙක් විදිහට මොකද්ද මේ ගැන කියන්න දී ඒක අපිට විශ්වාසයක් තියන්න බැරි පත් වීමක් දැන් කෝප් කමිටුව තියෙන්නේ හොරු අල්ලන්න ඔවුන් රැස් වෙන්නේ හොරු අල්ලන්න නේ රටේ තියෙන දූෂණ විමර්ශනය කරන්න එතකොට රෝහිත අබේගුණවර්ධනව තමයි සභාපති ධූරයට පත් කරන්නේ නැත්නම් මිනිස්සු මේ ගැන ප්‍රසාදයට පත් වෙනවා තවත් මිනිස්සු මේ ගැන අප්‍රසාදයට පත් වෙනවා ඔබට මොකද්ද මේ ගැන දැනෙන්නේ අත්තරම මට නම් කිසිම විශ්වාසයක් නැහැ ඒ වගේ පුද්ගලෙක් කෝප් කමිටුවේ සභාපති වුණා කියන්නේ අපිට ස්වාධීන තීරණයක් ගැන විශ්වාසයක් තියන්න බෑ දැන් කෝප් කමිටුවෙන් මේ වගේ තීරණයක් අරගෙන තින්නේ කියලා හිතනවද ඉතින් අපිට ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් අනාගතය ගැන අපිට ඉතින් කිසිම විශ්වාසයක් තියාගන්න බැරි එකයි කියන්න තියෙන්නේ දැන් රෝහිත අබේගුණවර්ධන ගැන ඔහුගේ දේශපාලනය ගැන සහ ඔහු ගැන මොන වගේ චින්තනයක්ද ඔබතුමා ගාව තියෙන්නේ ජනමාධ්‍ය වලින් විස්තර කරන ආකාරයට අපිට ඉතින් නායකත්වයක් දරන්න සුදුසු පුද්ගලයෙක් නෙමෙයි කියලා හිතෙනවා අපිට පාට ભેදයක් පක්ෂ ભેදයක් නෑ අපි ජනතාවගේ සැබෑ අදහස් තමයි ගන්නෙ අපි කියලා බලමු අපේ රටේ මිනිස්සු මොනවද කියන්නේ කියලා පහුගිය දවස්වල කෝප් කමිටුවේ සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන මහත්මයා පත් කරනවා රටේ පුරවැසියෙක් විදිහට මොකද්ද මේ ගැන කියන්න පුළුවන් අපි ඡන්ද දීලා අපි මම කරගත්ත වැරද්දක් කියලා තමයි තේරෙන්නේ. දැන් ඔබට අම් වෙනවා ඒක අවස්ථාවක් රෝහිත අබේගුණවර්ධනට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. මොන වගේ ප්‍රශ්නයක්ද ඔබගෙන් අහන්න තියෙන්නේ? ප්‍රශ්න ඇහුවට ඒකට උත්තර නැහැ විහිළුනේ තියෙන හින්දා ප්‍රශ්න අහන්නේ නැහැ මම. ඒ වගේම ඔබට අම් වෙන අවස්ථාවක ඔහුට යෝජනාවක් ඉදිරිපත් කරන්න. මොකද ඉදිරිපත් කරන්න තියෙන යෝජනාව? කරුණා කරලා වැඳලා කියන්න ගෙදර යන්න කියලා තමයි තියෙන්නේ. පාඩුවේ මිනිස්සුන් රටේ ජීවත් වෙන දේ. මේ කෝප් කමිටුව ගැන මොකද්ද කියන්න බලව? කෝප් කමිටුව ගැන රටේ තියෙන ඕන දෙයක් එකට හරි මිනිස්සු පත් වෙන්න ඕනේ. හරි මිනිස්සු පත් වෙලා හරි දෙයක් කරනවා නම් ඒක රටේ තියෙන ඕන දෙයක් ඉතින්. 2024 ලංකාවේ ජනාධිපතිවරණය මොනවා වෙයිද? රට වෙනස් වෙයි නේද? රට වෙනස් වෙනවා අනිවාර්යයෙන්. රටේ පුරවැසියෙක් විදිහට රෝහිත අබේගුණවර්ධන ගැන මොන වගේ චින්තනයක්ද තියෙන්නේ? ඔහුගේ දේශපාලනය ගැන සහ ඔහු ගැන. එයා ගැන මට අදහසක් නැහැ. නමුත් ඉතින් රටේ පුරවැසියෙක් විදිහට ඒ ඉන්න හැමෝම ගැන කනගාටුවක් තියෙනවා. රහ සහ අපි ගැනත් කනගාටුවක් තියෙනවා. පහුගිය දවස්වල මේ කෝප් කමිටුවේ සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධනව පත් කරනවා මොකද හිතෙන්නේ රටේ පුරවැසියෙක් විදියට? යානං ඒකට ගැලපෙන්නේ නැහැ. ඒ මේකට මොකද යාගේ සෑහන තියෙනවා මේ යාගේ කරපු දේවල්. ඒ හින්දා යානං කොයි එකටද එතනට මෙයා වෙන්නේ නැහැ. කෝප් කමිටුව කියන්නේ හොරු අල්ලන්න පත් කරන හොරු ගැන විමර්ශනය කරන්න පත් කරන කමිටුවක්. එතකොට ඒ ගැන රටේ පුරවැසියෙක් විදිහට පැහැදීමක් තියෙනවද සභාපති ධූරයට මේ පත් කරගන්න අයත් එක්ක කෝප් කමිටුව ගැන ඔබට පැහැදීමක් තියෙනවද නෑ ඇත්තටම නෑ මොකද ඒකෙන් කියනවා තමයි මේ මේවා අපි මේ මේ වැරදි වැරදියේ කියනවා ඒ වුණාට ඒකට දඬුවමක් නෑ ඕනම දෙයක් ගත්තොත් එහෙමයි දෙන්නේ ඒගොල්ලන් දෙනවා රීසන් එක මේමයි මේමයි කියලා නිකන් මේ හදාගෙන යනවා මේ කියන්නේ වාර්තා හදනවා ඒ වුණාට කිසිම මේ රිසල්ට් එකක් නෑ ඒකේ end of the ඒක තේරුම්න්නේ කමිටුවේ මේක. හැබැයි මෙයා නම් කොමඩත් රෝහණලා එම ඒ සීට් එකට නම් ඒගොල්ලෝ ගැලපෙන්නේ නැහැ. මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? අපිට ඒ දේශපාලන ගැන ඇත්ත දැනෙමකුත් නැහැ. කවුරු පත් වුණත් ඒගොල්ලන් තහවුරුනා දේ කරන්නේ. ඒක නිසා ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. දේශපාලන ගැන කතා කරන්න කැමති නැහැ. අපිරේලා තියෙන්නේ. අපිරේලා තියෙන්නේ. දේශපාලන ඡන්ද දෙන කඩ දෙකලා දැන් කල්පනා කරන මුචරේලා. කෝප් කමිටුව තියන්නේ හොරු අල්ලන්න පත් කරපු කෝප් කමිටුවට සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන එමුතුමව තමයි පත් කරන්නේ මොකද්ද හිතෙන්නේ හොරු අල්ලන්න පොලිසිය ඕන රෝහිත අබේගුණවර්ධන ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ මන්නේ නේ ඒකල ඔක්කොම එක එක බෝටුවනේ ආණ්ඩුව කියන්නේ ඔක්කොම එක බෝටුවයි ඒක කලින් ආණ්ඩුව හරි දැන් මේ ඔක්කොම එක බෝටුවයි වැඩක් නැහැ කතා කරන එකට
මොකද කියන්න තියෙන්නේ අපේ රටේ දේශපාලනය ගැන? දේශපාලන නිමයක් නැහැ මාතේ කවුරු කරත් එකයි. කිසි කෙනෙක් මන්නම් කියන්නේ කවුරු ආණ්ඩුවක් කරලා මේ අනාගතේදී මේ දරුවන්ගේ මේ කුඩු අයිස් කියන්නේ ඔක්කොම නවත්තලා හොඳ අනාගතයක් මේ උගන්වලා දරුවන්ට ලබා දෙන්න මොකද අපේ කාලේ ඉවරයි. දේශපාලන ගැන අදහස් දක්වන්න කැමති නැද්ද අපේ රටේ? ඉතින් අපේ රටේ මිනිස්සුන්ට දේශපාලන එපා වෙලා තියෙනවා. මේ නම් එපා වෙලා තියෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්. ඉතින් අද අපි ඇහුවේ රෝහිත අපේ ගුණවර්ධනව කෝප් කමිටුවේ සභාපති ධූරයට පත් කරා. ඒ ගැන රටේ ජනතාවගේ අදහස මොකද්ද කියලා. ඉතින් ඔහොම අදහස් ටිකක් තමයි අපේ රටේ ජනතාවගේ තියෙන්නේ. අපි අපේ රටේ ජාතික පුවත්පතක්. අපි අපේ රටේ ජාතික පුවත්පතක් විදියට අපිට පාට ભેදයක් පක්ෂ ભેදයක් නැහැ. අපි මේ වැඩසටහනේ දාලා තියෙන්නේ අපිට අතරමගදී හම්බෙන අහම්බෙන් හම්බෙන මේ ජනතාවගේ සැබෑ අදහස්. ඉතින් ඒ සියලුම අදහස් අපේ රටේ පුරවැසියන් සතු අදහස්. ඒ නිසා ඒ සියලු අදහස් වල වගකීම අපේ රටේ පුරවැසියන් දරනවා. ඉතින් අපේ රටේ ජාතික පුවත්පතක් විදියට අපි කරන්නේ පාට ભેදයක් පක්ෂ ભેදයක් නැතුව ජනතා අදහස් ඔබ වෙත ගෙනේම මේ අත්ත මිනිස්සු වැඩසටහන අපි නිර්මාණය කරලා තියෙන්නේ ඒ සඳහා. ඉතින් තවත් වැඩසටහනක් හරහා අපි හමු වෙමු. මම මුදිත දිනේෂ් අපේ කාලේ දිවයින අත්ත මිනිස්සු වෙනුවෙන්. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.